ආර්ථික අර්බුදකාරී යුගයක දිලිඳුකම පිටුදැකීම මැයින් දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අද කොළඹදී පැවැත්වුණා. සෑම දිනකම ලක්ෂපතියෙක්, සෑම මාසයකම මිලියනපතියෙක්, කැලින් මිලියනපති. A country that has gone to the IMF 16 times. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට 16 වතාවක් ගියා කියන්නේ අපි දිගු කාලයක සිට අර්බුදයකයි ඉඳලා තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ දිලිඳුකම 4.5ක් දක්වා පහතට ගෙන ඒමට හැකියවීම ප්‍රගතිශීලී ජයග්‍රහණයක්. ජනතාව අද මුහුණ දෙන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ක්‍රමවිධි සෙවීම පමණක් නොවේ අප කළ යුත්තේ. ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් ඉහළට ඔසවා තැබීමයි කළ යුත්තේ. ඒ තමයි අභියෝගය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය වැඩසටහන් සියල්ලටම අපි යොමු කළේ නැවත නැවතත් චක්‍රයක් වගේ සිදුවන සාර්ව ආර්ථික ආතතිය බවයි මම දකින්නේ. රටේ සාර්ව ආර්ථික කළමනාකරණයට අදාළව අපි කාලයක සිට නැවත නැවතත් සිදු කළ වැරදි යළි නොකර සිටීමට අපව යොමු කරවන දේවල් අපි සිදු කරනවාද? රජයේ අයවැය මෙහෙයුම් තමයි මෙම සාර්ව ආර්ථික ආතතියට ප්‍රධාන හේතුව වුණේ. ඇයි අපේ මූල්‍ය ප්‍රතිඵල කළමනාකරණය කරගන්න මෙතරම් අසීරු? මම හිතන්නේ ඒ සඳහා අපි සියලු දෙනාම දොස් ඇසිය යුතුයි. අපි දේශපාලනඥයින් බණිනවා. මම හිතන්නේ ඔවුන් බැනුම් ඇසීම සාධාරණයි. නමුත් අපි සියලු දෙනාම එහි පාර්ශ්වකරුවා. මොකද අපිට ජනප්‍රිය දේශපාලනයේ තිබුණා. දෙවන්න තමයි මිනිස්සු අතර මුල් බැසගත් හිමිකම් සංස්කෘතිය. ඒ දෙක එකිනෙකාව පෝෂණය කළා. පසුගිය අවුරුදු 75 පුරාම අප අත්විඳි පසුබෑමට හේතු වුණේ ඒ චක්‍රයයි. මුල ඉඳන්ම ඒක තමයි වුණේ. ඒ වගේම මූල්‍ය ප්‍රතිපත්තිය තුළ තිරසර නොවන අයවැය මෙහෙයුම් මූල්‍ය ආධිපත්‍ය මගින් සංකීර්ණ වුණා. පොලි අනුපාත ඉහළ යාත් වගේ දේවල් කියවෙනවා. නමුත් ඒ සියල්ල ජයගත හැකි ඔබට යහපත් මූල්‍ය ප්‍රතිඵලයක් තිබෙනවා නම්, මහ බැංකුව සූදානමින් සිටිය යුතුයි කියලා කියනවා නම්, ඒක හරියට ක්‍රිකට් වල නරක පන්දු යැවීම වලට මුහුණ දීමට පිටිය සකසනවා වගේ වැඩක්. ඔබ නරක පන්දු යැවීම වලට මුහුණ දීමට පිටිය සැකසිය යුතු නැහැ. ඔබ පන්දු යවන්නන්ව නිසි ලෙස පන්දු යැවීමට යොමු කළ යුතුයි. එය තමයි ඔබ කළ යුත්තේ. රජයේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. එවිට මහ බැංකුව එයට මැදිහත් වීම අවශ්‍ය වෙන්නේ නැහැ. Then the central bank doesn't need to get involved.